පටිකින්නට ගොඩාක් දේවල් ආහාරයට ගන්නවා. පුංචි දරුවන්ට උන ගුණාගුණ වලින් තොරව ගොඩාක් දේවල් අම්මලා තාත්තලා කෑමට දෙනවා. ඒත් ඔයාලා දන්නවද? මේ ආහාර වලින් ශරීරයට යහපත් සහ අයහපත් දේවල් වෙනවා. අපි අද බලමු අපි ගන්න සාමාන්‍ය ආහාර වල තියෙන ගුණාගුණ. ලූණු මාළු සිසිල් ගුණය තියෙනවා, වාතය නසනවා, ධාතු ශක්තියද වඩවනවා. ආදාම මාළු සෙම වඩවනවා, නමුත් ඇසේ පෙනීම, කන් ඇසීම වඩා දියුණු කරනවා. ඒ වගේම තමයි ශරීරය මහත් කරනවා. ධාතු ශක්තිය වඩවනවා. බල මාළු පාණ්ඩුව මන්න පෝෂණය නැති කරනවා, සෙම අඩු කරනවා. හාල් මැස්ස ඉක්මනින් දිරවනවා, අග්නි වැඩි කරනවා, වාතය පිටනසනවා. ඉස්සම් දිරවීම ප්‍රමාදයි, සෙමටද අහිතකර. කාරල්ලා මාළු තුන්දොස් සමනය කරනවා, නමුත් අග්නිය වඩවනවා, ආමරෝග දුරු කරනවා. මඩු මාළු රුධිරයේ දෝෂ නසනවා, නමුත් සෙම වඩවනවා, වාතාබාධ නැති කරවනවා. සිරුර තර කරයි. පෙතියා මාළු ධාතු ශක්තිය වඩවා පිට නැති කරනවා, ශරීරය පුෂ්ටිමත් කරනවා. කටුවැල්ලන් මාළු තුන්දොස් වැඩි කරයි, ශරීරය කෙට්ටු කරයි, නමුත් ධාතු ශක්තිය වැඩි කරයි. මෝර සහ සෝර මාළු වාතය පිට සෙම සමනය කරනවා, මලදොස් දුරු කරනවා, ආහාර අරුචිය නැති කරනවා, සෙම මර්ධනය කරනවා. පෙතියා මාළු ශරීරය පුෂ්ටිමත් කරනවා. දැන් අපි බලමු කොළ ජාති ගැන. කුටු කොළ කැඳ බඩගිනි වැඩි කරනවා, මාන්දම සුව වෙනවා, පීනසට ඉදාකුණයි, ලදරුවන්ගේ පණුගායද නැති වෙනවා. වැල්පෙනල කැඳ තුනටියේ රෝගවලට ගොඩාක් ගුණ දෙනවා, ශරීරයේ දැවිල්ල නැසයි, ශරීරය වඩවයි. කොහිල කැඳ මලබද්ධයට ඉතාම ගුණදායකයි, අර්ශස් රෝගයටද ඉතාම ගුණයි. පොල්පලා කැඳ තුනටියේ රෝගවලට ගුණ ලැබෙනවා, ශරීරයේ දැවිල්ල නසනවා, ඒ වගේම ශක්තිය වඩවනවා. බඩ දැවිල්ල මුත්‍රාදාහයට, මුත්‍රාශයේ අසනීප වලට ඉතාම ගුණයි. ඔයා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම සුපිරි ලංකා YouTube channel එකෙන් notification on කළත් ඔයාට අපි වීඩියෝ දෙමු සැනින්ම ඒවා බලා ගන්නත් පුළුවන්.